එක අරමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් කැඳවුම්කරු මෛත්‍රී ජෝසන් මහතා සහ ලංකා වතුකම්කරු කොංග්‍රසේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ බෝස් මහතා සදිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුවට එක් වුණා. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මාසයක් ඇතුළත මම පැමිණෙනවා මාතලේ නගරයට. මම හැබැයි හිස් අතින් නෙවෙයි එන්නේ, මාතලේ නගරේ විකල්ප මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන්න යෝජිත රතගාල සහිත සුපිරි වෙළඳ සංකීර්ණය ආරම්භ කරන්න, යෝජිත මධ්‍යම බස් නැවතුම් පොළ සංවර්ධනය කරලා තට්ටු නිවාස යෝජනා ක්‍රමේ වැඩ කටයුතු ආරම්භ කරලා මාතලේ මූලික රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ මේ සියලු සංවර්ධන ක්‍රියාදාමයන් දියත් කරන්නට කෙලෙහි ගුණ දන්න ජනාධිපතිවරයා හැටියට මේ වැඩත් එක්කම මම මාතලේට පැමිණෙනවයි කියලා මේ අවස්ථාවේ සතුටෙන් ප්‍රකාශ කරනවා. හස්ත කර්මාන්තය දියුණු කරන්න විශේෂයෙන්ම යෝජනාවක් තිබෙනවා. අපේ රටේ හස්ත කර්මාන්ත ශේෂ්ත්‍රය වෙනුවෙන් වෙනමම අධිකාරියක් නිර්මාණය කරන්නයි කියලා මම ඒ අධිකාරිය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ආරම්භ කරනවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. ඒ වගේම මේ හස්ත කර්මාන්තයේ වෙනුවෙන් හස්ත කර්මාන්ත ශේෂ්ත්‍රය අපනයන කර්මාන්තයක් බවට පත් කරන්නට අපි කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ නිලධාරී පවුල්වලට ලබා දෙන වරප්‍රසාද පොලිස් සේවයටත් ආරක්ෂක අංශයේ සෙසු සේවාවලටත් අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උපාධිය සම්පූර්ණ කරපු අපේ පොලිස් නිලධාරී මහත්ම මහත්මීන්ට ඒ අධ්‍යාපන සුසුකම් පරිදි ඒට සරිලන උසස් වීම් වැඩපිළිවෙලකුත් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමති. තමුන්නාන්සලා ගහන හැම කතිර පාරක් හැම කතිර පාරක් පාසා තමුන්නාන්සලාගේ විශ්වාසය අබමල් රේණුවකින්වත් පළුදු කරන්නේ නැතුව මේ සජිත් ප්‍රේමදාස පන්නටත් වැඩිය එය රකින්නවා රකින්නවා රකින්නවාමයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමති. සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා එක්ම ඉදිරියට යන මඟ හැදුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක වඳුර සෙල්විරත්න, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මදුසංක කුරුප්පු ආරච්චි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජකයින් විශාල පිරිසක් සදිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක් වුණා. මමත් මිත්තවරුනි අධිවේගීව වැඩ කරන පුද්ගලයෙක්. ඒ නිසා තමුන්නාන්සලාට කියන්න කැමති 16 වෙනිදාට අධිවේගීව සංවර්ධනය කරන ජනාධිපතිව පත් කරනකොට අනිවාර්යෙන්ම නුවර අධිවේගයත් අධිවේගීව අවසන් කරනවා. මේ රටේ ආහාර නිෂ්පාදනයේ ඉහළටම අපි ගන්න. ජාතික නිෂ්පාදනයත් අපි ඉහළටම ගන්නවා. වී වගාවට පමණක් නොවේ, තේපොල් රබර් වගාවට, සුළු අපනයන භෝග වගාවට, එළවලු පළතුරු භෝග වගාවට, ගොඩ භෝග වගාවට නොමිලේ පොහොර ලබා දෙන යුගය 16 වෙනිදාන් පස්සේ අපි ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපේ රටේ විවිධ මූල්‍ය ආයතන නිසා අසහනයට පත්වෙච්ච තැන්පත් කරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා. සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ තමයි ඒ මූල්‍ය ආයතන ලියාපදිංචි නොවුණු නිසා රජයට වගකීමක් නැතයි කියන ඒ උත්තරේ තමයි. නමුත් මිත්‍රවරුනි, ආණ්ඩුවකට එක එක දේවල් කියලා අත හොදගෙන ප්‍රශ්න වලින් පැන යන්නට බෑ. අඩුම ගානේ රජයට පුළුවන්කමක් තියෙන්නට ඕන ඒ මූල්‍ය ආයතනවල ඒ තැන්පත් කරුවන් පිටරට පුරවැසියන් නෙමෙයි, ඇමරිකාවේ පුරවැසියන් නෙමෙයි, අපේ රටේ පුරවැසියන්. ඒ නිසා අලුත් ආයෝජකව සම්බන්ධ කරලා, විදේශීය ආයෝජකව සම්බන්ධ කරලා ඒ කඩා වැටුණු මූල්‍ය ආයතන ගොඩගන්නට අපි යපකප වෙන්නට ඕන. විශේෂයෙන්ම ගිලන් වෙච්ච අපේ භික්ෂුන් වහන්සේලා අපේ ස්වාමින්වන් වහන්සේලාට යපකප කිරීමේ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් වන අපේ ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය
ගිලන්නුණු හැම අවස්ථාවකදීම අසරණ භාවයට පත්වුණු හැම අවස්ථාවකදීම ඒ නොමිලේ ප්‍රතිකාර දීමේ භික්ෂු ගිලන් මැදිස්ථාන අපි රට පුරාවටම ආරම්භ කරනවායි කියන එක මම ඔබතුමන්ලට කියන්න කැමතියි. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. මම කැටි වලාකුළු වල නෙමෙයි ඉන්නේ. මම කෙඳි වලාකුළු වල නෙමෙයි ඉන්නේ. ඒ වගේම මිත්‍රවරුනි මම ඇමරිකාවෙන් ආනයනය කරපු භාණ්ඩයක් නෙවෙයි. මම ඔරිජිනල්ම ශ්‍රී ලංකන්. ඒ කෙසේ වෙතත් මං තමුන්නාසලට කියන්න කැමති ඔය පුරවැසි භාවය අර භාවය මේ භාවය මට නම් වැඩක් නැහැ. ඒ මොකද 16 වෙනිදාට අපි වාර්තාගත ජයග්‍රහණයක් මුළු රටෙන්ම ගන්නවා. ඒ නිසා මම කියනවා පුරවැසි භාවය ගැන කතා කරලා මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්නට ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රැඳී සිටින්න. තව දින කීපයයි. මේ දින කීපය ඇතුළත අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව පොදු ජන ජනාධිපතිවරයා හැටියට රණසිංහ ප්‍රේමදාසගේ පුතාව පත් කරනවා කියන එක මම ආඩම්බරෙන් මේ අවස්ථාවේ කියනවා.